අතපය නැති රණවිරුවා අද පාරේ ඇත. පාරේ ඉන්න රණවිරුවාට අද පඩි නැත. එළු රුධිර උත්තමයි මුළු මව්බිම ණය ගැති අපි එක අම්මගේ තමයි මේ රණවිරුවා ආචාර්යයි. ෆ්‍රන්ට් ලයින් එකක් අද නම් නැතේ මෙස් එක මතක් වන විට දුකසිතේ විශ්‍රාම වැඩිපුර නැහැ අද අතේ සතේ මේ අහිංසක රණවිරුවන් හැමගෙනම බඩගිනි නිවා ගන්න තමයි මේ උත්සාහ කරන්නේ. මොකද ඔවුන්ගේ නැති වෙච්ච මේ විශ්‍රාම වැඩිපුර ලබා ගැනීමට උත්සාහ දරනවා. ඉතින් වෙදසරණට එකතු වුණා කුඩේ කුඩු වෙදසරණ. ඉතින් කුඩේ කුඩු මේ බලාපොරොත්තු වෙන්න දෙන්න බෑ. අපි අතේ නඩු තියා ගන්න නැතුව රටේ නඩු මේ මන්ත්‍රීවරුන්ට පැහැදිලි කරන්න දෙන්න ඕනේ. ඒ වගේම හොරුන්ට පහදලි කරන්න ඕන දේශපාලඥයන්ට මේ දේශපාලනයෙන් බිලිගන්න එපා. මේ අහිංසක රණවිරුවන්ට තමයි අපි ත්‍රිවිධ හමුදාවෙන් තමයි නිදාසේ අද මේ නිදාස භුක්ති විඳින්නේ, නිදාසේ හුස්ම ගන්න. ඉතින් අපි බලමු විමසලා මොකද්ද මේ උද්ඝෝෂණය, මොකද්ද මේ විරෝධතාවය, මොකද්ද මේ සත්‍යග්‍රහය. අපිට අනිවාර්යයෙන්ම මේ සඳහා නිවැරදි පිළිතුරක් ක්ෂණිකේ ලැබිය යුතුයි. ඉතින් අපි ගිහලා විමසලා බලමු තවදුරටත් මොකද්ද වෙන්නේ කියලා. යමු. ආරම්භයේදම අපිට ගරුතුල සංඝරත්නය ස්වාමින් වහන්සේ ඉන්නවා භූස්සේ විමලසිරි හාමුදුරුවන්. ඉතින් හාමුදුරුවනේ මේ රණවිරුවන්ගේ මේ විශ්‍රාම වැඩුපට අදම විනාශ වෙලා තියෙන මොකද්ද මේ මේ විරෝධය, කුමක්ද වෙන්නේ? ඔව් ඇත්තමයි පිල්ටි අයියේ, මේ වසර 30කට වඩා වැඩි කාලයක් අපේ රටේ තිබුණු, මං හිතන්නේ අපේ රටේ නෙවෙයි මුළු ලෝකෙම තිබුණු දරුණු ශස්ත්‍රවාදය පරාජය කරන්න, නිමාවටපත් කරන්න මං හිතන්නේ ලෝකයේම මේ අති දැවැන්ත කාර්යභාරයක් සිද්ධ කරපු තමන්ගේ අත්පා අහිමි කරගෙන අද තමන්ගේ මේ මේ රණවිරුවෝ, මේ අහිංසක රණවිරුවෝ ඉල්ලන්නේ තමන්ට ඩිෆෙන්ඩර් රථ නෙවෙයි, තමන්ට මහා මන්දිර නෙවෙයි, තමන්ට පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරුන්ට වගේ වාහන 8ක් 10ක් 10ක් 15ක් නෙවෙයි, තමන්ගේ එදිනෙදා ජීවිතය ගැට ගහගන්න, තමන්ගේ එහෙම නැත්තම් අර කැඩිච්ච කකුල, එහෙම නැත්තම් කැඩිච්ච අත් දෙකට බෙහෙත් හේත් කරගන්න, අවශ්‍ය කරන බෙහෙත් හේත් ගන්න, තමන්ගේ විශ්‍රාම වැටුපයි මොවුන් හනනගා ඉල්ලන්නේ. ඉතින් දින ගණනාවක් තිස්සේ මේ කොළඹ කොටුව දුම්රියපල ස්ථානයේ ඉදිරිපිට ඉඳගෙන අව්ව වැස්ස නොබලා මොවුන්ගේ මේ අයිතිවාසිකම් වෙනුවෙන් තමයි පෙනී සිටින්. මේ අහිංසක රණවිරුවන් වෙනුවෙන් ඉටු වෙන්නට ඕනේ ඒ යුතුකම. දැන්වත් ඇස් ඇරිලා, දැන්වත් පත්තරෙන් දැකලා හරි කමන්නේ නැ, මේ වෙනුවෙන් ඉටු වෙන්නට ඕන යුතුකම් ඉතාමත්ම ශීඝ්‍රයෙන්, ඉතාමත්ම කඩිනමින් ලබා දෙන්න කියලා මහා සංඝරත්නයේ විදියට අපි හැම දෙනාම බොහෝමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සීල දනාටම තෙරුවන් සරණයි. ඔව් අපිත් එක්ක එකතු වෙනවා මේ අවස්ථාවේ සිටිනවා මේ විරෝධතාවයේ පැමිණිලා නීතිඥ අජිත් ප්‍රසන්න මහතා. ඉතින් අජිත් ප්‍රසන්න මහතා, මොකද මේ පිළිබඳව අපිට ලැබෙන විසඳුම? දැනට ඇත්තටම පැයකට විතර කලින් අපිට ලැබුණා ජනාධිපති ලේකම් උදයාර සෙනවිරත් මහතා සමග සාකච්ඡාව. ඒ සඳහා මමත් රණවිරු නිශාන්ත මහිරාජ් අර උද්ඝෝෂණයේදී ඇහැක් අහිමි වෙච්ච රණවිරුවා, ඒ වගේම ඉබ්බාගමුව රණවිරු ගම්මානේ රණවිරු බිරිඳකුයි අපි තුන්දෙනා ගියා. යුද හමුදා වෙනුවෙන් බ්‍රිගේඩිය කොඩිතුවක්ක මහතාත්, ඒ වගේම තවත් අතිරේක ලේකම්වරයෙක් සහ ජනාධිපති ලේකම් උදයාර සෙනවිරත් මහතා ඇත්තටම අපිට ඉතාම හොඳ සාකච්ඡාවක් ලබා දුන්නා. ඊයේ කැබිනට් පත්‍රිකාව අපිට පෙන්නුවා. එතුමා පෙන්නලා කිව්වා මෙන්න ජනාධිපති එතුමා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව, මෙන්න එතුමාගේ අස්සන, මෙන්න කැබිනට් මණ්ඩලයේ තීන්දුව. ඒ අනුව ඔහු කිව්වා අවුරුදු 55 වෙනකොට දිවිපිදු රණවිරුවා වෙනුවෙන් බිරිඳට හෝ යැපෙන්නන්ට ලැබෙන වැටුප විශ්‍රාමිටුප එකතුව තියෙනවානේ, ඒක 55න් පසුවත් ඒ විදිහටම දිව්‍ය අධිතෙක් ලබා දෙනවා කියලා. නිරීක්ෂතුමා, දැන් අතට රණවිරුවන් අපේ රට වෙන්දේසි නොකර මේ බන්දේසික තියලා අපිට විශ්‍රාම වැටුප කොන්දේසි සහිතව කෙසේ වෙතත් අපිට ලැබෙයි නේද රණවිරුවන් ත්‍රිද හමුදාව? ඒක ලැබෙයිද කියලා විශ්වාසය? සුබ පණිවිඩයක් නෑ. ඒක ලැබෙයිද කියලා ස්ථිරව මට කියන්න බෑ. මොකද ඒක තාමත් තියෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ. මුදල් අමාත්‍යාංශය මංගල සමරවිතුමා. හරි. මම නම් සාමාන්‍යයෙන් දෙයක් අතට ලැබෙනකම් මේක ලැබුණා කියලා කියන්නේ නෑ. ඒ නිසා අපි හදිසි වෙන්නේ නෑ කාට කාටවත් ස්තුති කරන්න. අපිට මේ ලබා දුන්න එකට ස්තුති කියන්න බෑ. මොකද තාම අතට ලැබිලා නෑ. ඒ නිසා අපි බලා සිටිනවා කොහොම වුණත් ලබන අගහරුවාද වෙනතේ. ඔය එතකන් අපි බලාපොරොත්තු වෙන ඊට කලින් එතුමාව හම්බෙන්න සාකච්ඡා කරලා, හරි, ඒ ලැබෙන උත්තරෙත් එක්ක අපි තීන්දුව කරනවා ඉදිරි සටන් මාර්ගය. මොකද අපි තව අපේ රණවිරු සහෝදරුත් එක්ක කතා කරන්න ඕනේ මේ ගැන. ඒ නිසා දැනට අපිට කියන්න බෑ අපේ සටන් මාර්ගය අපි අද නතර කරනවද නැද්ද කියන එක අපිට කියන්න බෑ. අපි බලමු. අපේ තුන් සිංහලෙම නෑ වෙනුවෙන් සිංහල ජාතිය සංවිධානයේ අපේ දයන් ප්‍රසාද් දිනුවා. ඉතින් අපි එක 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 මතයක සිටිනවා. අපිට මේ විශ්‍රාම වැටුප අවශ්‍යයි. මොකද රණවිරුව තමයි අපි මේ නිදහස ලබා දුන්නේ. ඉතින් මේ නිදහස භුක්ති විඳින අපිට විශ්‍රාම වැටුප ලැබෙයිද? අනිවාර්යයෙන්ම විශ්‍රාම වැටුප ලැබිය යුතුයි. විශ්‍රාම වැටුප විතරක් නෙමෙයි, මගේ මතය නම් හත්මුතු පරම්පරාවක් අපි බලාගත යුතුයි. ඒ පරම්පරාවේ, ඒ කියන්නේ රණවිරුවා හින්දා තමයි අද අපි කවුරු වුණත් මේ සමාජයට බැහැලා චණ්ඩිපාඨ දාන්නේ. මේ රණවිරුවා නිසානේ අපි කවුරු කෑ. ඒක නිසා
මේ රණවිරුවාව ආරක්ෂා කරගත යුතුයි රටේ හැම ජනතාවගේම වගකීම තියෙන මේකේ ෆිල්ටි මොකද එකම හේතුවක් තමයි මේකේ ಜಾති ભેදයක් නැහැ සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම එක්කවන මොකද එදා රණවිරුවා මේ රටේ යුද ජයග්‍රහණය ලැබු වෙලා අපි හැමෝම එකතු වෙලා කිරිපත් කෑවනේ අද රණවිරුවාගේ බඩට ආහාරයක් නැති වෙනකොට රටේ ජනතාව ඉන්නේ මෙච්චර රණවිරුවටික විතරයි මා ජනතාව ඉන්නේ කීප දෙනා සුළු දෙනා ජාතික සංවිධාන බොහොම සුවල්පේ ඇවිල්ලා තින්නේ එවුන්ට දැනෙන්නේ නැහැ සතියකින් අමතකලා හැබැයි සතියකින් අමතක නොවුණු පිරිසක් කීප දෙනෙක් මිනිස්සු 50 60ක් විතර මෙතන ඉන්න හැබැයි මෙච්චර කෝටි ගණන් ඉන්න රටේ ඒ කෝටි ගණනක ජනතාවට හුස්ම ගන්න අවස්ථාව ලබා දුන්නු පාරේ බය නැතුව යන අවස්ථාව ලබා දුන්නු මේ බස් වලද මිනිස්සු නැගලා යන ඕනතරම් මේ ට්‍රේන් එකේ යන ඕනතරම් හැබැයි ඒ මිනිස්සයා වෙනුවෙන් ඔය කෝච්චියේ යන හැමෝටම රාජ්‍ය සේවකයන්ට පෞද්ගලික ආයතන සේවකයන් එක දවසක් පැය භාගයක් ටයිම් එක වෙන් කරලා මෙතනට එලා බැස්සනම් කොහොම තියේවිද කියලා හිතන්නකෝ රණවිරුවන්ට කොච්චර හයියගේ අද අතපය නැතුව මේ මිනිස්සු දුක් විඳිනවා හිතන්න අපිට අපේ කකුලේ පොඩි තුවාලයක් හැදුනොත් අපිට ඇවිද ගන්න බැ අපි හරි අමාරුයි එක්කෝ යාළුවන්ට කියන අද එන්න විදියක් නැහැ මචං මගේ කකුල තුවාලලා මට අමාරුයි එහෙම ගන්න නමුත් කකුල් දෙක නැති ඇස් නැති අත් නැති මේ මිනිස්සු තාමත් සටනේ ඉන්න සටන් කරන්නේ තමන්ගේ කුස වෙනුවෙන් දැන් සටන් කරන්නේ තමන්ගේ වැටුප වෙනුවෙන් ඒ මිනිස්සු මේ පඩියක් බලාගෙන නෙමෙයි රටට සේවයක් කරේ ඒ පඩිය මදි ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි අනාගතයේදී හරි මේ රටේ කවුරුන් හෝ මේ රට පාලනය කරන හරි නායකයෙක් ආපු දවසට මේ රණවිරුවන්ට අනිවාර්යෙන්ම අවශ්‍ය දේ ලැබෙනවා මොකද අපි දන්නවා 2021 නායකයෙක් කෙයි අපිට අනිවාර්ය උණ්ඩේ බොම්බේ ප්‍රශ්නේ වුණාට මේ රස්නේ දරා ගන්න බැරි ජනතාවකුත් සිටිනවා නේද අර මේ තල්ලු කරන්න ඕනේ නෑ මල්ලි තාම හයියයි අත් දෙක මගේ කියලා කියපු රණවිරුවන්ගේ කියන්නේ පාද අහිමි වෙච්ච එතකොට ඇස් දෙක නැතුවට රූප මවාගෙන ටීවී එකේ නිවුස් මම බැලුවා ඒ කියන්නේ මේ අපේ රණවිරු ගීතවල තියෙන අඩංගු මේ ලයින්ස් තමයි මම මේ ප්‍රකාශ කරන්නේ ඉතින් මේ දේ මිනිසුන්ට අමතකයි නේ ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක අද එකතු වුණාට ඉතින් අපි ඔයා කියනා වගේ මටත් මෙන්න මෙහෙම පොඩි දෙයක් කියන්නවා අතපය නැති රණවිරුවා අද පාරේ ඇත පාරේ ඉන්න රණවිරුවාට අද පඩි නැත අපේ අනිවාර්යම තාරුණ්‍යට හෙටක් ඇත 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 බොවිස්සුදි අපේ ගරුතර සංඝරත්නයේ ස්වාමින් වහන්සේලා හාමුදුරුවන් අවසර මේ නම් ආමන්ත්‍රණය කරන ක්‍රමය මුලින්ම අඳුනා ගන්න උනේ ඒකින්ද අපි අපේ ස්වාමින් වහන්සේගෙන් අසනවා මේ අවස්ථාවේදී ගරු බුම නැතුව අපිට පෙරමුණ අරගෙන මේ විශ්‍රාම වැඩපු සම්බන්ධ මේ රණවිරුවන්ගේ ප්‍රශ්නය ඔබ වහන්සේලා මොකක්ද ඇත්තට මේ අවස්ථාවේ වෙන්නේ අපිට ලැබිලා තියෙන්නේ මොන වගේ පිළිතුරක්ද ඔව් අපි මේ මෙතන වැඩ ඉන්න අපේ ඉත්තකන්දේ සද්දාතිස්ස හාමුදුරුවෝ මැඩිල්ලේ පඤ්ඤාලෝකා හාමුදුරුවෝ අපේ රතන හාමුදුරුවෝ පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ අතුරුලී රතන හාමුදුරුවෝ සාසන් රතන හාමුදුරුවෝ ඇතුළු මේ වැඩම කරලා ඉන්න මහා සංඝරත්නය හැම කෙනෙක්ම මේ ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප විශ්‍රාම මේ ආබාධිත රණවිරුවන්ගේ ජීව ජීවිතාන්ත දක්වා වැටුප ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් ආරම්භ කරපු උද්ඝෝෂණයට අරගලයට තමයි අපි මේ සහයෝගය දෙන්නේ එතකොට මෙතන පෞද්ගලිකව අපි හිතන්නේ මේක සටනකටත් වඩා මේ 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 අපේ රටේ අපේ ජාතිය අපේ මිනිසුන්ගේ කළගුණ සැලකීමේ ගුණය පිළිබඳ පරීක්ෂා කිරීමක් මේ සිද්ධ වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ ඉන්න එක රණවිරුවෙක්වත් යුද්ධ කරන කාලේ තමන්ට කණ්ඩ නැහැ, බොණ්ඩ නැහැ, දරුවන්ට ඉගෙන ගන්න නැහැ, අඳින්න යුනිෆෝම් නැහැ කියලා උද්ඝෝෂණය කළේ නැහැ. ඒගොල්ලන්ට පවරපු වගකීම ස්ථීරව ඒගොල්ලෝ ඉටු කළා. වගකීම ඉටු කරන කාලය තුල ඒගොල්ලන්ට සාමාන්‍ය මිනිස්සෙක් වශයෙන් ජීවත් වෙනකොට තිබිය යුතු ශරීරාංග අහිමි වෙලා තියෙනවා. ඇවිදගෙන යන්න කකුල් නැහැ. කන්න බොන්න අතපය හසුරවන්න අත් දෙක නැහැ. ඇස් නැහැ. එතකොට ඒ රණවිරුවන්ට යුද්ධය ඉවර වෙලා අරගල කරන්න වෙලා තියෙනවා කියලා කියන එක ජාතියක් විදිහට අපි ලැජ්ජ වෙන්න ඕන. මොකද අපේ අපි නිදහස් අපේ නිදහස වෙනුවෙන් තමයි ඒගොල්ලෝ යුද්ධ කළේ. ඒ නිසා ඔවුන් අරගෙන යන වැඩපිළිවෙලට පූර්ණ සහයෝගය ලැබලා දීම පිණිස තමයි මහා සංඝරත්නය මෙතෙන්ට සම්බන්ධ වුණේ. අද වෙනකොට තියෙන අලුත්ම තත්ත්වය තමයි ජනාධිපතිතුමා ආරක්ෂක ඇමතිතුමා විදියට කැබිනට් පත්‍රිකාවක් යොමු කරලා තියෙනවා. එය දැන් මුදල් අමාත්‍යාංශයේ තුල තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ සඳහා ඔබ්සර්වේෂන් සඳහා යොමු කරලා තියෙනවා. එතනින් ඊළඟට මොකද්ද වෙන්නේ කියන එකත් එක්ක තමයි මේ සටනේ දිශාව කොයි පැත්තටද යන්නේ කියන එක තීරණය වෙන්නේ. අපිත් එක්ක ගරුතර සංග්‍රහත්නේ ප්‍රධාන අපේ ප්‍රධාන වශයෙන්ම ලොකු හාමුදුරුවන් අපේ ප්‍රේරමුණේ සිටින අපේ හාමුදුරුවන් පාර්ශ්වයෙන් ඉතින් අපිට ලැබිලා තිනවා ඉතින් අපිට මේ අවස්ථාවේ ඒක ලොකු ධෛර්යයක් ඉතින් මේ රණවිරුවන්ටත් ඉතාමත් ශක්තියක් අපේ ස්වාමින් වහන්සේ අපට මේ පිළිබඳ පොඩි විස්තරයක් ඇත්තට මේ රණවිරුව සියලු දෙනාම ඉන්නේ මේ රට වෙනුවෙන් සේවය කළා රට වෙනුවෙන් අතපය අහිමි කරගත්ත අය ඒක නිසා මේ රණවිරුවන්ට සාමාන්‍ය දෙයක් තියෙන්නේ මේ මෙච්චර රටේ සල්ලි විනාශ කරන මැතිඑමතිවරු මන්ත්‍රීවරු උන්ට මේ විශ්‍රාම වැටුපව හම්බ වෙනවා
හැබැයි මේ කාලකන්ණි රජයට තේරුමක් නැහැ මේ රට බේරගත්ත රණවිරුවන්ට සලකන්න ඕන කියන එක. ඒක නිසා උන් හැසිරෙන්නේ හරියට මෙලෝ දෙයක් දන්නේ නැහැ වගේ. ඉතින් මෙච්චර දින 9ක් මෙතන වාඩි වෙලා ඉන්න මේ අහිංසක සෙබළු මේගොල්ලන්ගේ අතපය නැති වුණේ හොරකම් කරන්න ගිහිල්ලවත් වෙන මොකටවත් ගිහිල්ල නෙවෙයි. අතපය නැති වුණේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන්. නැතුව මේගොල්ලන්ගේ අතපය මේ සොත්ති උපාල්ල කරලා නෙවෙයි මේක. ඒක නිසා මේක මේ පාලකයෝ කියන හොරුන්ට මේක තේරෙන්නේ නැහැ. මුන් ඇවිල්ලා අවුරුදු 5යි 6යි ජීවත් වෙන්නේ මේ ආණ්ඩුවක් අරගෙන. ඒ කාලේ හම්බ කරන එකයි කන එකයි උන්ගේ પરම්පරාවල් හදන එකයි අරෙන්න වෙන දෙයක් උන් කරන්නේ නැහැ. ඊයේ කැබිනට් පේපර් එක මංගල සමරවීර කියලා තියෙනවා විමර්ශනය කරන්න ඕන කියලා. ඉතින් ඒකෙන් තමයි මේ ප්‍රමාදය සිද්ධ වෙන්නේ. නැත්තම් ජනාධිපතිවරයා කැබිනට් පේපර් එකක් දාලා තියෙනවා. අනිත් සියලු දෙනාම කැමතිලා මංගල සමරවීර පමණක් මේක විමර්ශනය කරන්න ඕන කියලා තියෙනවා. ඉතින් උන්ට අනිත් ඒවට විමර්ශනය කිරීම මුකුත් නැහැ. කෝටි ගණන් වල ලක්ෂ 6000 වාහන ගෙන්නකොට විමර්ශනයක් නැහැ. ලක්ෂ 3000 4000 වාහන ගෙන්නකොට විමර්ශන මුකුත් නැහැ. හැබැයි මේ රණවිරුවන්ට දෙන පිච්චිය උන්ට විමර්ශනය කරන්න ඕන. ඒක නිසා මේක මහා බලු ආණ්ඩුව මන් දැක්ක මගේ ජීවිතේ දැක්ක බලුම ආණ්ඩුව. ඉතිහාසය ගත්තොත් මුන් ඇවිල්ලා චෝරනාගගේ මේ චෝරනාග කියන රජ කාලේ වෙච්ච ඒවා තමයි මුන් කරන්නේ. ඒක නිසා මුන්ට හෙන ගහපන් කියන එක තමයි කියන්නේ තියෙන අවසාන වශයෙන්. ඔබ වහන්සේට ගොඩක් වින් ඇත්තටම බොහොම ස්තුතිය වන්දනා. ඇත්තටම මංගල සමරවීර ඇමතුමා මුදල් අමාත්‍යාංශයේ බාරගත්තර ඔබතුමාට තියෙන ෆැෂන් ඩිප්ලෝමාවක්. ඉතින් මේක අපි පිටකොටුවේ සහ ලිප්ටන් වටරවුම ඉදන් විසඳන්න යන ඉතත ඔබතුමාගේ ප්‍රමාදය. ඩික්මන් හන්දියේ සිටියා නම් ඔබතුමා ඩික්මන් හන්දියේ සභාපතිතුමා විදිහට හිටියා නම් ඔබතුමා සමනල සංධියත් එක්ක මේකට විසඳුමක් ලබා දෙනවා. ඉතින් ගරු බුහුම නැතුව අපි කතා කරන්නත් දන්නව නැතුව කතා කරනවා ඔබතුමාට දෙන ඩිප්ලෝමාවත් එක්ක රටේ මේ පෞරුෂත්වයේ රකින්න අපිට ජීවත් වෙන නිදහස භුක්ති විඳින්න පුළුවන් අපේ ඒ කියන්නේ කාන්තාවන්ට අපේ ආච්චි අම්මා සීයා ළම කුඩා දරුවා ගැන හැමෝටම අපිට මේ නිදහස භුක්ති විඳින්න පුළුවන් ලැබිච්ච නිදහස හෙළු රුධිරේ උත්තමයි මුළු මව්බිම ණය ගැති අපි එක අම්මගේ තමයි මේ රණවිරු ආචාර්යයයි. ඉතින් විරෝධයට අනිවාර්යෙන් ඔබතුමා විරෝධ වෙන්න බෑ. ඔබතුමාගේ ඔය තියෙන විලාසිතා ඔය ගැහණු ගති අයින් කළ පිරිමියෙක් ලෙස කොන්ද කෙලින් කරා මේකට හොඳ විශ්‍රාම වැටුපක් ලබා දෙන්න කියලා ඔබතුමාගෙනුත් ඉල්ලා සිටිනවා. ලංකාවේ අංකක YouTube channel එක ෆිල්ටි YouTube channel එක subscribe කරන්න ආයෙ වගේ පැද්දෙම තියෙන bell icon එක click කරන්න මොකද ඕගලන්ට ශනිකව උණුසුම් වැඩසටහන් උණුසුම් ගීත හැම දෙයක්ම උණු උණුවේම ලබා ගන්න පුළුවන්. ඉතින් අයිස් කැට දෙයක් දාගන්න සීතල වෙන්න ආස නම් ෆිල්ටි ලංකාවේ අංකක YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න.